සිංහල සිනමාවට විශේෂ සේවයක් කරපු සටන් නළුවෙක් විදිහට ප්‍රසිද්ධ විල්සන් කරුණාරත්න මහත්තයා පසුගිය දවසක අත්අඩංගුවට පත් වෙනවා. මේ අත්අඩංගුවට පත්වීමත් එක්ක බොහෝ සමාජ මාධ්‍ය ජාලා මේ ගැන කතා කරනවා. විල්සන් කරු මහත්තයාට උනේ අසාධාරණයක් කියලා බොහොමයක් දෙනා මත පළ කරනවා. ඔහුගේ වයසත් එක්කම ඔහු සිනමාවට කරපු සේවයත් එක්ක මේ වගේ පුංචි දෙයකට මේ මහත්තයාව අත්අඩංගුවට ගත් එක වැරදි කියලා පොලිසියට චෝදනා කරනවා. ඒ එක්කම පොලිසියේ ලොකු මහත්තයෙක්ගේ දෝනියෙක් මේ වෙලාවේ වාහනය කප්පලා කරපු විනාශයක් ගැනත් මේ කතාවත් එක්කම ලොකු කතාවක් යනවා. හැබැයි මේ දෙක ගැනම අජිත් රෝහණ මහත්තයා දැන් පැහැදිලි කිරීම කරනවා. එතුමාට ලැබිලා තියෙන බීවාර්තාව අනුව විසන් කරුණාරත්න මහත්තයා ඒ වෙලාවේ මුඛාවරණයක් පැළඳ සිටලා නැහැ. ඒ වගේම උපපොලිස් පරීක්ෂකවරයා මුඛාවරණයක් පළඳන්න කියලා එතුමාව දැනුවත් කරද්දී ඒ වෙනුවට එය පිළිගන්නවා වෙනුවට කරුණාරත්න මහත්තයා ෆිල්ම් එකකදී වගේ එතුමාට කම්බුල් පාරක් ගහලා. ඉතින් රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියෙකුට කම්බුල් පාරක් ගහන එක ඒ තරම් සුදුසු දෙයක් නොවේ. ඒ වගේම රටේ නීතියට අනුව ඔහු අත්අඩංගුවට ගන්න පොලිසියට ඕනෑතරම් හේතු තියෙනවා. අන්න ඒ විදිහට නිරෝධායන නීතිය උල්ලංඝනය කරමින් පොලිස් රාජකාරියට බාධා කරපු විල්සන් කරුණාරත්න මහත්තයා අත්අඩංගුවට පත් වෙනවා. ඉතින් මුඛාවරණයක් පැළඳ සිටීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. එය දැනුවත් කරද්දී ඒක පිළි නොගැනීම තවත් වරදක්. අන්න ඒ නිසා අජිත් රෝහණ මහත්තයා කියන විදිහට මේ වෙලාවේ විල්සන් කරුණාරත්න මහත්තයාට කිඹුල් කඳුළු හෙලන සමාජ මාධ්‍ය ජාලා ඇත්ත හරියට දැනගන්න ඕන වෙනවා. අන්න ඒ නිසයි අද අපි මේ වීඩියෝ එක ඕගොල්ලන්ට අරගෙන එන්නේ. ඇත්ත කියන්නේ සමහර වෙලාවට අපි දකින හැමදේම නෙවෙයි. කවුරු හරි ෆෝන් එකකින් ෆොටෝ එකක් ගහලා ෆේස්බුක් එකට දාපු පළියට පොලිසියට බණින එක වැරදි. මේ වෙලාවේ නිරෝධායනයේ නීතිවලට අනුව අපි පොලිසියට ගරු කරන්න ඕන. පොලිසියට කොහොම වුණත් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍යයෙන්ම කරන්න ඕන. අන්න ඒ නිසයි විල්සන් කරු මහත්තයාට ওই විදිහට අත්අඩංගුවට පත් වෙන්න උනේ. තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන පොලිස් නිලධාරීන්ට අපි හැමදාමත් ගරු කරනවා. අජිත් රෝණ මහත්තයාත් අන්න ඒ වගේ හොඳ උසස් නිලධාරියෙක්. ඉතින් යාළුවනේ, මේ කතාවේ ඇත්ත දැනගත්තා වගේම තවත් දේවල් දැනගන්න වැද්දකොම් YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.